අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. සති මැද බදාදාවේ පැත්තගත් ඇත්ත කියන්නට අද අපි සූදානම් හිරු රාත්‍රී 7 සමගින් ඔබ හමුවන මම සාරංග පතිරණ. මම රෝෂිනී විජේසූරිය මුලින්ම අවධානය දවසේ සිරස්තල වෙත. තිස්ස අත්නායකගෙන් නල්ලස් කොමිසම පැය 5ක් ප්‍රශ්න කරයි. දේශපාලන වේදිකාවකට පිවිසීම පිළිබඳ හිටපු ජනපතිගෙන් ඉඟියක්. සඳහන ආණ්ඩුවක අගමැති වත්මන් විපක්ෂ නායක බව අනුර ප්‍රියදර්ශන කියයි. සාමාන්‍යයෙන් රටක විපක්ෂ නායකයා හදිස්සියෙන් හඳුනන්නේ ඊළඟ ආණ්ඩුවක අග්‍රාමාත්‍ය ප්‍රයිම මිනිස්ටර්ින් වේටි. ඇයි මගේ වම්පස දිහා බලන්නේ? 20 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කෙරේ. ගුවන් හමුදාපති දුරේ වැඩබාරගත් නව ගුවන් හමුදාපති ආමාෂල් ගගන් බුලත්සිංහල මහතා අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වුණා. ඒ දුරේ වැඩබාර ගැනීමෙන් අනතුරුව ඒ බව රාජ්‍ය නායකයා වෙත සැලකිරීමේ සම්ප්‍රදාය අනුවයි. නව ගුවන් හමුදාපති ආමාෂල් ගගන් බුලත්සිංහල මහතා ජනාධිපතිවරයා හමු වී ජනාධිපති කාර්යාලයේදී මෙරට 15 වන ගුවන් හමුදාපතිවරයා වන ඔහු සිය දුරේ වැඩබාර ගැනීම සනිටුහන් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත සමරු තිළිණයක්ද පිළිගැන්වුවා. මේ අතර මේගබුව නිවුස්ටඩ් බාලිකා විද්‍යාලයේ ද්විතීයික ශතක ජයන්ති සැමරුම ගොඩනැගිල්ල විවෘත කිරීම ඊයේ පසුරුවේ සිදු කරුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. පාසල් ගොඩනැගිල්ල සිසු අයිතියට පවරා දුන් ජනාධිපතිවරයා විදුහල්පතිනිය හා ආචාර්ය මණ්ඩලය සමග සුහද කතාබහක නිරත වෙමින් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලුවා. අද දරුවනේ අපිට තිබෙන අනිකු සමාජමය අභියෝග විභාග සමත් වෙන අපි ජීවිතයේ සමත් වෙන්න කොතෙක් නම් කරුණු ඉෂ්ට කරනවාද කියන කාරණාව මේ වාණිජ්‍ය සමාජය ජීවිත රුපියල් 7 වලින් වටිනාකම් අගය කරන දෙන සමාජයක යහපත් සිතුම් පැතුම් යහපත් චින්තනයන් යහපත් ආකල්ප එක්ක අපි සැබෑ මිනිසුන් විදිහට මිනිසුන්ට ආදරය කරන මිනිසුන්ගේ සමාජයක් ගොඩනැගීමේ වගකීම දරුවනේ තිබෙන්නේ ඔබටයි වෙනස් වෙන තාක්ෂණය තුල යහපත් දේ වගේම අයහපත් දේ සුබ දේ වගේම අසුබ දේ හොඳ දේ වගේම නරක දේ මේ සියල්ල දරුවනේ අපි ඉතාම පැහැදිලිව තේරුම් ගැනීම අවශ්‍යයි. මේ අතර ජලය සනීප ආරක්ෂාව සහ ස්වස්ථතාව පිළිබඳ දකුණු ආසියාතික ශිෂ්‍ය සමුළුවේ සමාප්ති උළෙල අද පැවැත්ුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. දෙදෙනක් පුරා මෙම සමුළුව පැවැත්ුණේ බතරමුල්ල පැලවත්ත අපේගම පරිශ්‍රයේදී. එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්නායක මහතාගෙන් අද අලසෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව පැය 5කට අධික කාලයක් ප්‍රශ්න කළා. ඒ පසුගිය ජනාධිපතිවරණ සමයේ රජයේ අමාත්‍යතුරයක් ලබා ගැනීම සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණයට අදාළවයි. දවසේ පුවත පසුගිය ජනාධිපතිවරණ සමයේදී නාමයෝජනා බාර දීමෙන් පසුව සෞඛ්‍ය අමාත්‍ය ධුරය බාර ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්නායක මහතාට චෝදනා එල්ලවනවා. ඒ සම්බන්ධයෙන් නල්ලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි ලැබී තිබූ අතර ඒ පිළිබඳ ප්‍රකාශයක් ලබා දීම සඳහා අද කොමිසම වෙත පැමිණෙන ලෙස මන්ත්‍රීවරයාට පසුගිය 3 වෙනිදා ලිඛිත දැනුම් දීමක් සිදු කර තිබුණා. එම කැඳවීමට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්නායක මහතා අද පෙරවරු 10ට පමණ ප්‍රකාශය ලබා දීම සඳහා අල්ලස් කොමිසමට පැමිණි අතර එහිදී ඔහුගෙන් පැය 5කට අධික කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. ප්‍රශ්න කිරීම වලින් පසු පිටතට පැමිණි තිස්ස අත්නායක මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ මෙය දේශපාලන පළිගැනීමක් බවයි. මම පැය 5ක් තිස්සේ මේ ප්‍රකාශය ලබා දුන්නා මට පුදුම තියෙන්නේ මා එක්සත් ජාතික පක්ෂ මහලේකම් ධුරයෙන් ඉල්ලා සිටීම එයින් වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සිදු අවාසිය එවැනි කරුණු ගැන තමයි දීර්ඝ ලෙස මගෙන් ප්‍රශ්න කරේ. ඉතින් මම ඒ ගැන ප්‍රකාශයක් සටහන් කරලා දුන්නා. ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මාගත පත්වීමක් සෞඛ්‍ය අමාත්‍ය ධුරේ බාර ගැනීම අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශනයට භාජනය කරන්න පුළුවන්ද කියලා නීතිය ඉදිරියේ ලොකු ප්‍රශ්නයක් තිබෙනවා. ඉතින් මට අද තියෙන්නේ ඔය කාරණේ ගැන ප්‍රශ්නයක් නෙවෙයි. මම එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධුරයෙන් පහුගිය දෙසැම්බර් මාසේ 8 වෙනිදා ඉල්ලාස්ුනේ මේ රටේ ලොකු රැවටිල්ලකට එක්සත් ජාතික පාක්ෂිකින් ලක් වෙනවා කියන පදනම ඇතුව. ඉතින් ඒක කිව්වයි කියලා අපෙන් දේශපාලන පරිගැනීම් කිරීම අපිට මේ විදිහට කරදර කිරීම තමයි අවසානයේ සිදුවෙන්නේ. මන්ත්‍රීවරයාගේ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන්ද මෙහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියා. මම මගේ දේශපාලනය ගැන තාමත් හිතනවා. ඇත්තටම මම මේ කාල සීමාවේ ප්‍රවේශමෙන් මගේ දේශපාලන තීන්දුවකට එළඹෙන්න බලාපොරොත්තු වෙන්නේ. මම මොකද උසාවි ගිහිල්ලා මම කිව්වේ ශ්‍රේෂ්ඨාධිකරණයට කියලා මම එක්සත් ජාතික පාක්ෂිකයෙක්. ඒ නිසා මම ක්‍රියාකාරී දේශපාලනයෙන් මොනම විදියකින්වත් ඈත් වෙන්නේ නැහැ. මම කුමන දේශපාලනය හෝ රැඳී සිටින්නම් නැවත දේශපාලනය කරනවා.
මේ අතර ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන 23ක් සාපරාදී සාවාද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී සජින්ද වාස්ගුණවර්ධන ලබන 24 වෙනිදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාරගත කළා. ඒ ඔහු ඇතුළු සෙසු සැකකරුවන් 4 දෙනා කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී අදාළ චෝදනාව පොදු දේපළ පනතට අයත් නොවන බැවින් සජින්ද වාස්ගුණවර්ධනට අපලබා දෙන ලෙස විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥින් මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියා. නීතිඥ වරුන් වැඩිදුරටත් මහේස්ත්‍රාත්වරයා හමුවේ ප්‍රකාශ කළේ වාහන 16ක් මේවන විට යලි බහර දී ඇති බවත් අනිකුත් වාහන මන්ත්‍රීවරයා ලබාගෙන ඇති බවට කිසිදු සහතිකයක් නොමැති බවයි. කෙසේ වෙතත් අප ලබා දීම ප්‍රතික්ෂේප කළ කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා මන්ත්‍රීවරයා ඇතුළු පිරිස ලබන 24 වෙනිදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාරගත කළා. මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වැඩිදුරටත් නියෝග කර ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි සම්පිනනයක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි. මේ අතර බලවයස්කර දැරියක් පැහැර ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් අමාත්‍ය රාජිත සේනරත්න මහතාගේ පුත් එක්සත් සේනරත්නට එරෙහිව ගොනු කර ඇති නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී යලි විභාගයට ගෙනුණා. එෙහිදී ළමා ආරක්ෂක අධිකාරිය විසින් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සකස් කළ අතුරු වාර්තාවක්ද මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර තිබෙනවා. කෙසේ වෙතත් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් ප්‍රකාශ කළේ දෙපාර්ශ්වයම නියෝජිතයින් අද අධිකරණයේ උපමිනිහයින් සිද්ධියට අදාළ නඩු විභාගය අගෝස්තු මාස 7 වෙනිදා දක්වා කල් දෙමුණු බවයි. පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක දුරය සම්බන්ධයෙන් මතු වූ ප්‍රශ්නය මේ වන විට අවසන් වෙති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී අද පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍ය වේදිකුණෙකු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් පක්ෂ මහලේකම්වරයා මේ බව සඳහන් කළා. ක්‍රියාල මහත්මයා හැම වෙලාවෙම කියන්නේ කල්ලිකුත්තු පාර්ලිමේන්තුව කල්ලිකුත්තු බාණ්ඩ මිස කල්ලිකුත්තු පාර්ලිමේන්තු කියලා જાතියක් තියෙනවා. මොනවද මේ කතා? කල්ලිකුත්තු බාණ්ඩයක් කතා කරනවා කල්ලිකුත්තු පාර්ලිමේන්තුවක් ගැන. මහා වීලුවක් නෙමෙයි. දැන් අපි කියන්නේ එක්සත් ජාතික පක්ෂයට මේ ආණ්ඩුව කරගන්න බැරි නම් දෙන්න. එහෙම දුන්නොත් අපි කරනවා. අපි මාසෙන් මේ ආර්ථිකය ආපහු නිවෙන්න තැන්ට ගේනවා. මාසෙන්. ආපහු මාසෙන් මේක අනිත් පැත්තට හරවන. ඒ කරන්න පුළුවන් නිලධාරි, දැනුම තියෙන අය, ශක්තිය තියෙන අය, රටවල් ඔක්කොම අපි ළඟ ඉන්නේ. සාමාන්‍යයෙන් රටක විපක්ෂ නායකයා හෘදයෙන් හඳුනන්නේ ඊළඟ ආණ්ඩුවක අග්‍රාමාත්‍ය. ඇයි මගේ වම්පස දිහා බලන්නේ? විශාල පිරිසක් මේ මෙතුමා විපක්ෂ නායකකමද සිදුසු නැහැ කියලා අත්සන්. නෑ එහෙම ප්‍රශ්නයක් නෑ. දැන් ඉවරයි. එහෙම සියලු දෙනාම කැමති වෙලා ඉන්නේ. මේ අතර අන්තර්ජාලයට නිකුත්ව තිබෙන නිදහස් පක්ෂ ජාතික සංවිධායක සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා විසින් සිදු කර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු මෙහිදී ඒ මහතාගෙන් විමසා සිටියා. කණ්ඩායමක් කරපු බලපෑම නෙමෙයි අත්ත වශයෙන්ම අපක්ෂේ සභාපතිවරය හැට තීරණයක් ගන්න වෙනවා. අපේ යුතුයකමක් තිනෝ පක්ෂයක ඉන්න වගකීතු අය හැටියට පක්ෂයේ නායකත්වයට හැමතිස්සෙම ඇත්ත ඇති සැටියෙන් පැහැදිලි කරලා දෙන්නේ. එහෙම නැතුව නායකින්ට ගිහිල්ලා ප්‍රශස්තිකි ගායනා කිරීම තුලින් වෙන්නේ නායකව අමාරු වැටෙන එක. ඒක ඉතිහාසය තුල අපි දැක්කා. ඒ නිසා අපි ඇත්ත ඇති සැටියෙන් පැහැදිලි කරනවා ගම් මට්ටමේ, බිම් මට්ටමේ, සාකා මට්ටමේ, වෘත්ති සමිති මට්ටමේ, වෙනත් විවිධ සංවිධාන මට්ටමේ මතය කුමක්ද කියන කාරණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විවිධ පාර්ශ්ව එකිනෙකාට විරුද්ධව පවත්වනු ලබන ප්‍රවෘත්ති සාකච්ඡා සම්බන්ධයෙන්ද මෙහිදී සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අදහස් පළ කළා. විවිධ ස්ථානවල පවත්වන මාධ්‍ය සාකච්ඡා වලින් අපේ පාක්ෂිකෝ වලකින්නයි කියන ඉල්ලීම තාම ප්‍රසිද්ධිය මං ගන්න. මොකද හේතුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂ මූලස්ථානයේ හැම බදාදාම පුවත්පත් සාකච්ඡා තියෙනවා. ඒ සෑම කෙනෙකුටම මෙතෙන්ට ඇවිල්ලා මේ පුවත්පත් සාකච්ඡාවේදී සහභාගී වෙන්න පුළුවන්. මතයන් තියෙනනම් ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා අද සිට මම මේ සිළු දෙනාගේ ඉල්ලීම් කරනවා මත අදහස් ප්‍රකාශ කරන්න පුවත්පත් සාකච්ඡා පැවැත්වීම අනවශ්‍යයි. රටේ ආර්ථිකය පිළිබඳව හිටපු මුදල් අමාත්‍යවරයා ලෙස විවාදයකට එන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා අභියෝගයක් එල්ල කරනවා. කරුණානායක මහතා මේ බව ප්‍රකාශ කළේ අද පෙරවරුවේ මුදල් අමාත්‍යංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
අපි කඩා වැටිච්ච ආර්ථික බාරගෙන ඒකට නායකත්ව දීලා ඒ යන ස්වરૂපය පෙන්වලා තිබ මොකද වැරදි මතයක් කියලා තියෙන එක තමයි නිවැරදි කරන්න අවශ්‍ය. යම් අය කියනවා මේ රටේ ණය බරතාව වැඩි වෙනවා කියලා. රාජපක්ෂලා සම්බන්ධයෙන් ඒ කරපු අපරාධය ගෙවන්න තියෙන අහිංසක ජනතාව. විරුද්ධ පක්ෂයේ මැති අමතරුන්ට වෙන කියන්න දෙයක් නැහැ. එයා උත්සාහ කරන්නේ හැම වෙලේම රටේ මුදල් නැහැ මුදල් අර්බුදයක් තියෙනවා රුපියල බාල්දු වෙලා මේ වගේ චෝදනා එල්ල කරමින් මේ ගොල්ලන්ගේ අරමුණු ඉෂ්ට කරගන්න තමයි බලන්නේ. හිටපු ඇමතිවරු සහ ජනාධිපති මම නින්දෙන් නැකිලා කතා කරන යුගයක් තියෙනවා. මේ හැම එකටම කියන්නේ සල්ලි නැහැයි කියලා. මං අභියෝග කරනවා නැවත මේ 17 වෙනි දවස මං අභියෝග කරන්නේ මහින්ද රාජපක්ෂට. කරුණාකරලා පන්සලෙන් පන්සලට ගිහිලා බොරු කියන්නේ නැතුව හිටපු හැම මුදල් ඇමති වශයෙන් හිටපු ජනාධිපති වශයෙන් එන්න මාත් එක්ක විවාදෙට. මම දැන් සිටින මුදල් ඇමති තනියෙන් කරන්න බැරි නම් කරුණාකරලා බන්දුල ගුණවදක් තියාගන්න. मुदल अमातिमेंट विश्वास पंग योजना पीलिपद मेम प्रोति साकरण මම මේ සරල වශයෙන් අහන්නේ ඇයි මේ සම්බන්ධයෙන් විශ්වාස භංගය යෝජනා කියන්නේ මහින්ද රාජපක්ෂ අවුරුදු 12ක් ගෙවන්නේ පඩි අපි ගෙව්ව නිසාද තෙල් මිල අපි අඩු කරපු නිසාද නැත්නම් විශ්‍රාම වැටු ගෙවන්නේ නැතුව තිබ්බ එක අපි ගෙව්ව නිසාද මේ වැඩිහිටි ආධාර සම්බන්ධයෙන් දෙන සල්ලි මිලියන් 3000 දීලා මේ 8800 දුන්න නිසා ඒකටද මේ විශ්වාස භංගය යෝජනාව නැත්නම් අර කොත්තමල්ලි සීනි කිරිපිටි අඩු කරපු නිසාද ඉතින් මොකද මේකේ පදනම මේක ගේන්නේ තියෙන විශ්වාස භංගය යෝජනාව දෙන විරුද්ධ පක්ෂයට ඒගොල්ලෝ බැරි නිසා කතා කරන්න බැරි නිසා මේක විශ්වාස භංග යෝජනාවෙන් අපි පැනලා ගිහිල්ලා නැහැ. අපි දැන් ඩේට් දීලා තියෙනවා විශ්වාස භංග යෝජනාවට ගේන්න. විරුද්ධ පක්ෂය අස්සම් කරපු අයත් අපිත් එක්ක සහයෝගයට දැන් ඒගොල්ලෝ එන්න ලෑස්ති කියලාත් කියලා දෙනවා. හිටපු ජනාධිපතිවරයාට බුලත් කොලෙන් හරි වෙනත් කොලයකින් හරි මැතිවරණයට ඉල්ලන්න කියලා ජනතාව කියනවා කියලා සර්ණ ගුණවර්ධන මන්ත්‍රීතුමා කියනවා. මොකක්ද ඒ කොලේ කියලා දැනගනිමු රට වට කර බැඳවත් කටවට කර බඳින්න බැරි වැට නැති කටෙන්. සන්දානේ හිතුවා හැමදාම මේගොල්ල බලයේ ඉන්න පුළුවන් වෙයි කියලා. බලන්න තමුන්ට ආසලයි ඡන්දේ තියෙන ශක්තිය මහින්ද රාජපක්ෂ උන්නේ ජනතාවගේ ඡන්දෙන් ගෙදර ඇරිය. ජනතාවත් බැලුවා මේ අලුත් තත්ත්වයේ ආවට පස්සේ මහා දෙවන්ත සමාජයේ වෙනස්කම් වලට අරගෙන යයි කියලා. ඒ සියලු බලාපොරොත්තු ලප්තනම ලොප්පුණා. රාජපක්ෂ මහත්තයාගේ තුරුල්ලේ හිටපු කට්ටිය සිරිසේන මහත්තයාගේ අමාත්‍ය මණ්ඩලයට ඇතුළුුණා. හැබැයි ජාතික ආණ්ඩුව තුල ඉඳගෙනත් අපි බලන්නේ අපේ ආණ්ඩුවක් නිර්මාණය කර ගැනීම. අපේම සමහරුන්ට ඕන වෙලා තියෙනවා මේක කඩන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩන්නේ වෙන කිසිම දෙයකට නෙමෙයි. එක්සත් ජාතික පක්ෂය සමග යටින් ඇති කරගත්තු ගිවිසුමක් මත තමයි. එහෙම එකක් නැහැ. හැබැයි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව බෙදන්න කඩන්න උවමනාවක් තියෙන බව අපි පිළිගන්නවා. කිසි ලෙසක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුලේ විභේදනයක් කිරීම සඳහා කිසිදු උවමනාවක් නැති බව අපි වගකීමෙන් කිව්වා. මේක පාර්ලිමේන්තුවේ බැනගෙන ගිහින් राजपक्ष මෙරට සංස්කෘතිය විනාශ කිරීමේ වැඩපිළිවෙලක් පවතින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ කඩවත පහළ බියන්වල ප්‍රදේශයේ පැවති ආගමික උත්සවයකදී. කඩවත පහළ බියන්වල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ ආශිර්වාද බෝධි පූජා පින්කමක් ඊයේ පස්වරුව පැවැත්ුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. කණ්ඩායම මේ රටේ සංස්කෘතිය වෙනස් කරන්නට හදනවා. සිංහල සංස්කෘතිය ඒ සભ્યත්ව හැදියාව අපෙන් ඈත් කරවන්නට මහන්සි ගන්නවා. බටහිර අපි අකපැයි කියලා තියාගත්ත සමහර දේවල් ප්‍රසිද්ධියේ අද ඉදිරිපත් කරලා අපේ උදවිය කිසිම බියක් සැකක් නැතුව ඉදිරියට ඇවිල්ලා තියෙනවා. මානව අයිතිය සමානාත්මතාවය මේවා ගැන කතා කරමින් ජාතිය විනාශ කිරීමේ වැඩපිළිවෙලකට යන්න. කාලයක් පුංචි පවුල රත්තරන් අද වෙනත් ආකාරයේ ඒ කාර්යම ඉටු කිරීම සඳහා ගෙවල්වල එහෙම නැත්නම් කාමරවල එහෙම නැත්නම් මාලිගාවල කොරෙන් කරපු දේවල් පිළිබඳ ප්‍රසිද්ධියේ කතා කරලා ඒවා නීතිගත කරන්නට පවා සූදානම් වෙලා තියෙනවා. අරංගිය මාවත වෙනත් පැත්තකට හරවන්න හදනකොට අලි ගැනීම, වෛරය, ක්‍රෝධය මොවුන්ගේ ප්‍රමුඛ ස්ථානයක් බවට පත් කරගත්ත වෙලාවක අපි කරනා වූ බෝධි පූජාව තුලින් ඒ නායකින්ගේ සිත් තුලින් ඒ වෛරය නැති වේවා.
අනාගතයේදී වේදිකාව බෝධි පූජාවක වේදිකාවක් නොව දේශපාලන වේදිකාවක් හැදේවි කියලා විශ්වාස කරමින් ඔබේ සියලු දායකත්වය ඉල්ලනවා. වංචා දූෂණ සිදු කළ පුද්ගලයන් සම්බන්ධයෙන් පැමිණිලි ලැබුණද ඔවුන්ට දඬුවම් ලබා දීමේදී රජයේ දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. මොනරාගල ප්‍රදේශයේ යේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. මේ වංචාවේ දූෂණේ නාස්තිය යෙදුණු අයට දඬුවම් දෙන්න කියලා. ඒ සඳහා ජාතික විධායක සභාවෙන් යම් කමිටුවක් පත් කළා. ඒ කමිටුවට මම නියෝජනය කළා. ඉතින් ඕනතරම් පැමිණිලි ආවා. කට උත්තර ගන්නවා පරීක්ෂණ කරනවා අධිකරණයට වාර්තා කරනවා අත්අඩංගුවට ගැනීම එතකොට නතර වෙනවා ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගත්තේ සතොසෙන් බඩු අරගෙන සල්ලි නොදී ඒ බඩු ටික ගෙදර ගිහිල්ලා බාගත්තා වයඹ ඡන්දෙදි කණ්ඩ දෙන්න බඩු අරගෙන එළිවෙගෙන යනකොට අප්‍රේල් මාසයට ගිහිල්ලා සල්ලි බඳිනවා ඩොක්ටර් රාජපක්ෂ වේදිකාව වෙනගල කියනවා සතොසෙන් ණයට ගත්තත් කිරේ දානවා සතොසෙන් ණයට දෙනවද බඩු එහෙනම් ඒ සතොසේ මැනේජර් මහත්තය මහින්ද මහත්තය වෙන්න ඕන පසුගිය රජයේ දූෂණ හා වංචා සිද්ධීන්ට දාල ලිපිගනුවල ප්‍රගතිය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ලබන සඳා සිට ආරම්භ කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසනවා. එම වැඩපිළිවෙළ පිළිබඳ දැනුවත් කිරීම සඳහා කොළඹදී අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවා තිබුණා. විශේෂයෙන්ම ලබන සඳුදා ඉඳන් අපි සෑම දවසකම පසුගිය කාලේ සිදුණු ඒ දූෂණ ලිපිගනුවල වර්තමාන තත්ත්වය පිළිබඳව ප්‍රගතියක් පෙන්ලා තියෙනවද කියන එක පෙන්නලා දීමේ අරමුණින් වැඩසටහන ක්‍රියාත්මක කරනවා. මේ ලිපිගනුවලින් බර ගාණක් දැනට නීතිපති උපදෙස් සඳහා යවලා තියෙනවා. දැනට අපිට තියෙන තොරතුරු අනුව නීතිපති දෙපාර්තමේන්තුවේ යම් ප්‍රමාදයක් තියෙනවා. ඒකේ කරුණු කාරණා දැන් අපි සොයාගෙන මින් යනවා. ආරංචියක් තියෙන අතන නිලධාරීන් ගිහියක් කියලා නීතිපති දෙපාර්තමේන්තුවට නීතියට අධිකරණයට ඇඟිලි ගහන්න බෑ. ජනතාවට කරන හෙලිදරව්වක් තමයි අපි ලබන්නේ සෞන්දර්ය ඉඳන් කරන්නේ. તો නීතිපති දෙපාර්තමේන්තුවත් වැඩි අවධානයක් යොමු කරනවා මේ ලිපිගනු හැකියක්මණින් වැඩ අවසන් කරන්න. මේ අතර 20 වෙනි සංශෝධනය කඩනමින් සම්මත කර නොගන්නේ නම් පාර්ලිමේන්තු මැතිවරණයකට යා යුතු බව නලින් බණ්ඩාර මහතා මේදී ප්‍රකාශ කළා. එළබෙන මැතිවරණය පරණ ක්‍රමයට තියන්න 20 සම්මත කරනවා නම් ඉක්මනට සම්මත කරන්න. මේක දැන් ඇදගෙන යනවානේ අපිට පැහැදිලිවම පේනවා මේක ඇදගෙන යනවා. මේක සම්මත කරනවා නම් සම්මත කරන්න පුළුවන්. නමුත් අපිට පේනවා එහෙම අවශ්‍යතාවයක් කාගේවත් නැහැ කියලා. 20 සම්මත කරන්න කරනවා නම් හැකි ඉක්මනින් එහෙම නැත්නම් පාර්ලිමේන්තු මැතිවරණයකට ගිහිලා එතනින් පස්සේ කරන්න. කරන දෙයක් ඉක්මනට කරන්න. මොකද අපි ජනතාවට පොරොන්දුනේ දින 100න් පසුව අලුත් පාර්ලිමේන්තුවක් ගේනවා කියන එක. මෛත්‍රීපාල සිසේන මැතිතුමා ජනාධිපතිවරයා වුණේ දින 100 වැඩ පිළිලත් එක්ක. නැතුව මෛත්‍රීපාල සිසේන මැතිතුමාටම ගම්පහ මහනගර සභාවේ නිලධාරීන් හා පොලිස් නිලධාරීන්ට පහර දුන් පුද්ගලයෙකු ගම්පහ මුදුන්ගොඩ ප්‍රදේශයේදී අතනඟුවටගෙන තිබෙනවා. මෙම පහර දීම සිදු වී තිබුණේ අදාළ පුද්ගලයාගේ ගෙවත්තේ තිබූ පොල් කසක් ඉවත් කිරීමට කටයුතු කිරීමේදී. මුදුන්ගොඩ වනාතපත ප්‍රදේශයේ අතුරු මාර්ගයක් අසල ඉඩමක පිහිටි අවදානම් සහගත පොල් කසක් ඉවත් කිරීමට ගම්පහ මහනගර සභාවේ නිලධාරීන් ගොස් ඇත්තේ ඊයේ පවසර වේ. මීට පෙර අවස්ථා දෙකකදීද අදාළ පොල් ගස ඉවත් කිරීමට උත්සාහ කර තිබු නමුත් ඉඩම් හිමිකරු සමග ඇති වූ ගැටුම්කාරී තත්ත්වයක් හේතුවෙන් එය ඉවත් කිරීමට නොහැකි වුණා. කෙසේ වෙතත් ඊයේ නගර සභා නිලධාරීන් ගම්පහ පොලිසියද සමග ගස ඉවත් කිරීමට ගියද එහිදීද ඉඩම් හිමිකරු හා පොලිසිය අතර ගැටුමක් හටගත්තා. එම අවස්ථාවේදී ඉඩම් හිමිකරුගේ බිරිඳද එම ස්ථානයට පැමිණියා. අදාළ කැටුමින් තුවාල ලැබූ ගම්පහ පොලිසියේ සැරන්වරයෙකු ගම්පහ මහනගර සභාවේ වැඩ අධිකාරීවරයෙකු සහ ඉඩමේ හිමිකරු ගම්පහ මූලිකරුවාට ඇතුළත් කරනවා.
එතෙන්ට යනකොට මේ ඉස්සෙල්ලා මට පාරක් ගෙවුවා ඊට පස්සේ මම මේ පැත්තට වැටිලා තොකුල මේ වුණා ඊට පස්සේ තමයි මේ වගේ කලබලයට පොලිසියත් එක්ක ඇති වුණේ එකපාරක් අපේ තාක්ෂණ නිලධාරි තුමියගේ ඇඳන් හිටියේ සාරියෙන් ඇදලා ලොකු ප්‍රශ්නයක් ඇති කරා දැන් මාස 3 දෙහිකට ඉස්සෙල්ලා නාගරික කොමසාරිස්තුමා සහ නාගරික ඉංජිනේරුතුමා මේ ස්ථානීය පරීක්ෂණය කරන්න ගිය අවස්ථාවේ එයාට පහර දීමට ලක් වෙලා තිබ්බා ඊයේ දිනේදී මේ සිද්ධිය වුණා කෙසේ වෙතත් පොල්ගස පිහිටි ඉඩමේ හිමිකරු සදහන් කරන්නේ Tamanට පොලිස් නිලධාරීන් පහර දුන් බවයි මම ආලන්නන්දර මං ගහලඟට ගිල්ලකෝ පත්තර නම් ඇතුල් වෙන්න එපා කියලා. ඒතර මේ සාජන් මහත්තයා මගේ අතාම්බරවල අරගෙන මාව අදිනකොට මමත් එහාට ගියේ නෑ කියන මට දිගට හරට ගහන්න පටන් ගත්තා සාජන් මහත්තයා. ගහනකොට පස්සේ මමත් දෙක තුනක් ගැව්වා. දෙක තුන ගම දෙන්නම ඇදගෙන වැටුණා. ඒ දෙන්නම ඇදගෙන වැටුණා පස්සේ අනිස් සාජන් මහත්තයාත් ආවා. එයාත් ගැහුවා. දුව කෑ ගහනවා ගහන්නපා කියලා. පස්සේ මං ඕනට කෑ ගැහුවා මොකක් හරිකින් ගහන්න ඉක්බඳ ගහන්න මේ මිනිස්සු මොකද මාව බිමද මාගෙන ගහන මට පයින් ගහනවා අතින් ගහනවා. राजस्ट्रिक पक्ष पार्लिमेंट मंत्री अजित मानपेर महता හැබැයි ගහ ගන්න නෙමෙයි. එහෙම නෙමෙයි ඔහුගේ ගහක් පදාගත්ත එක්කම මේ රක්ෂණය ගන්න රිමන් කළා. රිමන් කරලා තමයි පොලි ගහ ගත්තේ. කැබිනට් මණ්ඩලය විසින් අනුමත කළ 20 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඊයේ රාත්‍රියේ ගැසට් කර තිබෙනවා. වැඩ බලන මුද්‍රණාලාධිපති WAAG ෆොන්සේකා මහතා හිරු ප්‍රවෘත්තිවේද ප්‍රකාශ කළේ මෙම ගැසට් නිවේදනයේ සිංහල දෙමළ සහ ඉංග්‍රීසි පිටපත් මෙවැනි විරත් රජයේ මුද්‍රණාලයේ නිල වෙබ් අඩවියට නිකුත් කර ඇති බවයි. දැන් තවත් පුවත් සමගින් රටවටා හිරු රටවටා හිරු පළාත් සභා පාලනයටදී පවතින මීගමුව රෝහල මධ්‍යම රජයේ පවරා ගන්නා ලෙස ඉල්ලමින් ආගමික නායකයන් ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් අද දහවල් මීගමුව රෝහල ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වුණා. මේ හේතුවෙන් කොළඹ මීගමුව මාර්ගයේ ගමනාගමන කටයුතු වලට පැය දෙකකට ආසන්න කාලයක් බාධා එල්ල වුණා. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද දහවල් සියම් මහණිකායේ මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් බැහැදුටුවා. පානදුර අලුබෝමුල්ල එස් මහින්ද විද්‍යාලයේ දරුවන්ගේ දෙමව්පියන් විදුහල්පතිවරයාගේ අයහපත් ක්‍රියාකලාපයට විරෝධය දක්වා අද පෙරවරුවේ එම විද්‍යාලයේ ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා. විරෝධතාකරුවන් පවසන්නේ විදුහල්පතිවරයාව කඩිනමින් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙසයි. අනුරාධපුර පදවිය පරාක්‍රමපුර ප්‍රදේශයේදී පහර දී පුද්ගලිකු ඝාතනය කළ වනාලියා වෞඩිව වනජීවී නිලධාරීන් විසින් නිර්වින්දනය කර හොරුපතන රක්ෂිතයට මුදා හැරීමට අද කටයුතු කළා. රටවටා හිරු දැන් ක්‍රීඩාපුවත් සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අද වර්ෂාව නිසා අතහැර දමන්නට වෙනිස්රෝරුන් පියවර ගත්තා. මේ තරගයේ පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. ඊයේ රාත්‍රියේ පටන් ගාලු ක්‍රීඩාංගණයේ අපට ප්‍රදේශයට දැහැළුණු අධික වර්ෂාව නිසා අද උදෑසන නියමිත වේලාවට තරගය ආරම්භ කිරීමට හැකි වුණේ නැහැ. උදෑසන 9:30ට තරගයේ කාසි වාසි උරගා බැලීමට නියමිතව තිබුණත් එම අවස්ථාවද පසුවට කල් තබන්නට විනිසුරුවන්ට සිදු වුණා. කෙසේ වුවත් අද පෙරවරු කාලයේදීත් විටින් විට වර්ෂාව වැටුණා. මේ නිසා ගාලු ක්‍රීඩාංගණය ආවරණය කර තිබූ වැහි ආවරණ ඉවත් කරන්නට ගාලු ක්‍රීඩාංගණය බාරව කටයුතු කරන සේවක මහතුන් පියවර ගත්තේ නැහැ. කෙසේ වුවත් විනිසුරුවන් තීරණය කළේ අද පස්වරු 1:45ට ක්‍රීඩා පිටිය පරීක්ෂා කිරීමෙන් පසුව තරගයේ පවත්වනවාද නැද්ද යන්න පිළිබඳව අවසන් තීරණයක් ගැනීමටයි. නමුත් මේ මොහොතේදීත් ක්‍රීඩාංගණයේ අවර ප්‍රදේශවල දැහැළුණු වර්ෂාව නිසා තරගය අද දිනයට අතහැර දමන්නට උන් තීරණය කළා. විශේෂත්වය වුණේ කාසියේ වාසිය උරගා බැලීමට හෝ අද දිනේදී අවස්ථාව නොලැබීමයි. ඒ අනුව හෙට උදෑසන 9:45ට තරගය ආරම්භ කරන්නට විනිසුරුවන් තීරණය කළා. හිරු රාත්‍රී 7:00 සමගාමීවයි සූදානම. පැත්තක් නැතුව ඇත දැන ගන්න ඔබේ ජංගම දුරකථන ජාලයානු උතිරේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. හිරු රාත්‍රී 9:30 යලිත් මුණ ගැසෙමු. අයබෝන්.